गैस पिपिरीम मलट हेतु गैस संयुतिये मैतकालीन सिदुवो वेनक्कम बवट इसंबंधेन विमर्शने सदह पत्कल जनाधिपति कमिटुव प्रकाश कला अदाल कमिटु वार्ताव संबंधेन पहदिली किरीम सदह अद पवति माध्य हमुएदी मेबव हेलिकेरुने එමෙන්ම ගෑස් උඳුන් රෙගුලේටර් ඇතුළු උපාංගවල පැවති ගැටලුද මේ සඳහා බලපා ඇති බවයි කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ මහතා කියා සිටියේ. පසුගිය කාලය තුළ සංවිධිය යම් ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. සංවිධිය වෙනස් වීමත් සමග ඇතිවුණු අනිකුත් කරුණු තමයි අවසානයේ මේ අනුතුරු වලට හේතු වුණේ කියන එක තමයි අපේ වාර්තාවක සඳහන් කරලා තියෙන්නේ. ලාප් ආයතනය ගත්තොත් ඒගොල්ලන්ගේ ගෑස් කාන්දුවීම් ගැන පරීක්ෂා ගත්තොත් පැලස්මකට අණුව සිදු වුණා. නමුත් ලිට්‍රෝ ආයතනය ගත්තොත් ඔවුන්ගේ කර්මාන්ත ශාලාව තුළ සිදු වෙච්ච ගෑස් කාන්දුවීම් පරීක්ෂා හෝ තත්ත්ව පාලන කටයුතු සම්බන්ධයෙන් පොදුවේ ගත්තොත් සතුටදායක වෙන්න බෑ. කර්මාන්ත ශාලාව තුළ සිදුවීම දැක්කා. ඔවුන්ගේ තත්ත්ව පාලන කටයුතු වලට අවශ්‍ය මූලික උපකරණ සමහරක් ඒවා තිබුණේ නැහැ. ඒ රසායනාගාර ගත්තහම ඒ එකක්වත්ම ප්‍රතිතන සහතික ලබාගත්තු රසායනාගාර නෙවෙයි. ලිට්‍රෝ සමාගමේ විශේෂණ ආයතන නැහැ. ජෝකෙම් ආයතනේ බැලුවාම ඒගොල්ලන්ට පිළිගන්න උන අප ඉදිරියේ ඒගොල්ලෝ මේ ගෑස් විශ්ලේෂණ පාවිච්චි කරලා තියෙන සාම්පලය දින තනපු සාම්පල. ඉතින් දැන් මොකද්ද සිදු වුනේ? අර ගෑස් සීන්ද ඇතුළේ වායුවේ පීඩනය වැඩි වෙච්ච නිසා රෙගුලේටර් හා එලියටව පීඩනය වැඩි වුණා. ඒක දරා ගන්න බැරි වුණා සමහර බර්නර්ස් වලට සමහර බටවලට. මුලින් අපි කවදාකවත් කියලා නැහැ 130 සංයුතියේ අපිට දෙන්න කියලා. සමාගම් කවදාකවත් අහලත් නැහැ රජයෙන් මොන සංයුතියෙන්ද අපි සපයන්නේ කියලා. මේ ඒ කියන්නේ එතන නියාමනය කිරීමේ ලොකු ප්‍රශ්නයකට මුහුණ පාලා ලංකාවට ගෑස් ගේන තාක්ෂණික කමිටුවේ ඒකෝ තීරණය කරන්න ඕන ලංකාවට අවශ්‍ය ගෑස් මොකක්ද කියන එක. අපේ කමිටුව මෙන්න මේ සමිතිය සමන්විත යුතුයි කියන එකද අපි ඇත්තටම මෙතනදි ඇතුළත් කරා. ඒ කමිටුවට ලංකා කනිෂ්ඨ සංස්ථාවේ සමාජිකයෙකුත් ශ්‍රී ලංකා ප්‍රවිති ආයතනයේ සමාජිකයෙකුත් ඊළඟට සිලින්ඩර් රෙගුලේටර් කපාටර් දහත් අපි කමිටුවේ සංයුතිය අපි නිර්දේශ කළා බේරුවා. වෙළඳ පොළට ඉස්සරහට එනේ බෑ. ඔපේන් තියෙන 30යි. ඊට වඩා තියෙන්න බෑ. ඒතර නිවැරදි කාලයේ කපාටේ නිවැරදි විදිහට වාරු කරේ නැත්නම් ගෑස් ලීක් වෙනවා. සිලින්ඩරේ පළව වර්ගකාරී අවුරුද්ද දහයක් අවසානයේදී දෙවන සහ පසු වර්ගයේ හවස හැබ වසර පහකට තරහ සිදු කරන්න ඕන. ඒකම සීරියල් අංකේ හරියට සඳහන් වෙන්න ඕන. ඒ කියන්නේ අපිට හොයා ගන්න පුළුවන් වෙන්න ඕන මේ වළංකරේ නිවැරදිව සිදු වුණාද කියලා. ඊළඟට මහජන උපයෝගී කමිසම බොහෝ ඊට අදාළ නියාමනයකට මේ ගෑස් නියාමනය පැවරිය යුතුයි. එතනදී සංවිධිය වෙනස් කරන්නට බෑ. ඒ නියාමන අධිකාරියෙන් අවසර නොගෙන. මේක විතර කාලයක උනේ නෑ. අපි පැහැදිලිව නිර්දේශ කළා තියෙනවා තත්ත පාලනය කළ යුතු කොටස් පහක්. ඒක පීඩන මාන හා ගන්ධ මැනීම උපකරණ. ඒවැ අඩුපාඩුවක් අපි දැක්කා. මේ උපකරණ තිබ්බට වැඩක් නැහැ. ඒවා නිවැරදි කැලිබ්‍රේට් කර ක්‍රමාංකනය කළ නොතිබුත් ඒවෙන් දෙන පාටාංක වැරදි. ඊළඟ සියලුම කරට ආවරණයේ තත්ත පාලන සැලැස්සක් සකස් කළා. තත්ත පාලන ආරක්ෂක කල්ලි සිදු කිරීම. කපාට මගින් ද්‍රව පෙට්‍රෝලියම් වායු කාන්දීම හඳුනාගෙන සුදුසු පරීක්ෂා සෑම සිලින්ඩරයක් සඳහාම සිදු කිරීම. සිලින්ඩරය තුළ ද්‍රවයේ පැතිරීම අවකාශයේ සිලින්ඩරයේ අභ්‍යන්තර පරිභව 15ට අඩු නොවන පරිදි පවත්වා ගත යුතුයි. ඊට අමතරව වෙනත් උපදේශකයන් ඉතිල් මා කැප්ටන් තිබ්බනම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ඊළඟට ආයතන මගින් පාරිභෝගිකය වෙත වෙළඳපොළ ඉක්ුත් කරන ලබන සියලුම සිලින්ඩර අවශ්‍ය විදිහට නැවත ආපසු ලබාගෙන ක්‍රමවේදයක් හඳුන්වා දී යුතුයි. ඊළඟට ISO 9001 ISO 45000 ඒ සහතික ලබා ගන්නවා. ඒතර අපි දිනන සිලින්ඩරයේ පුරවන ලද ගෑස් නැවත ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් ආයතන ධාරිතාවට ගැළපෙනසේ පවත්වා ගත යුතුයි. ලිට්‍රෝ ආයතනය තුළ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයක් පිහිටුවා. ඒකම වෙන එහි මෙහෙවීම කාර්මික තාක්ෂණ ආයතනය වෙත පැවරීම හෝ එම ආයතනයේ අධීක්ෂණයට පවත්වා ගත යුතුයි. තව එකක් අපි දැක්කා ද්‍රව පෙට්‍රෝලියම් වායු නැවත කිරීම සහතිකයේ සහ ගොඩබෑමේ සහතිකය. ওই දෙකම එක මාතෙන් ලබා ගන්න බෑ. හදිසි අවස්ථාවේ යමක් ගෙනාවත් තාක්ෂණික කමිටුව හරහා නිර්දේශයකින් පමණ ගෙන්න පුළුවන්.